සුභම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔගොල්ලෝ හැමෝටම. ඉතින් අපි අද අවධානය යොමු කරන්නේ මේ සුනකයින්ට හැදෙන මාරක වසංගත රෝග පිළිබඳවත් ඒ රෝගවල රෝග ලක්ෂණ ඒ වගේම රෝගයක් හැදුනහම අපි අනුගමනය කරන්න ඕන කාර්යයන් මොනවද කියන එකයි අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ වසංගත රෝගවලට අදාළ එන්නත්කරණය ප්‍රතිශක්තිකරණය ගැන අපි මීට කලින් වීඩියෝ එක කතා කරලා තියෙනවා. මේ ඉහළින් දැක්වෙන කාඩ් එකෙන් ඕගොල්ලන්ට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් අපි අද ඉඳලා වීඩියෝ කිහිපයක් තුලින් මේ මාරක වසංගත රෝග ගැන සවිස්තරාත්මකව කතා කරනවා. ඉතින් අපි මුලින්ම අද කතා කරන්නේ පාවෝ වෛරස් රෝගය ගැන. ඉතින් මේ වෛරස් රෝගය ශ්‍රී ලංකාවේ මුලින්ම වාර්තා වෙලා තියෙන්නේ 1983 දී පමණ. ඒ ගම්පහ දිස්ත්‍රික්කය සහ කොළඹ දිස්ත්‍රික්ක ආශ්‍රිතව. නමුත් දැනට රට පුරාම මෙම රෝගය ව්‍යාප්ත වෙලා තියෙනවා. වසරේ හැම කාලයේදීම මේ රෝගය ක්‍රියාත්මකව පවතිනවා. නමුත් මැයි, ජූනි, ජූලි, අගෝස්තු වගේ කියන මාසවලදී මේ රෝගය වසංගතයක් වදි විදිහට පැතිරිලා යනවා. ඉතින් සියලුම වයස්වලට අයිති සුනකයින්ට මේ පාවෝ වෛරස් එක වැළඳෙන්න පුළුවන්. නමුත් මේ පුංචි පැටවුන්ට මේ වෛරස් එක වැළඳීමේ ප්‍රවණතාවය ටිකක් වැඩි කියලා තමයි පෙනෙන්න තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේ වෛරස් එක ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ වෛරස් එක ආහාර මාර්ගයේ සෛල විශේෂයකට, හෘදයේ සෛල විශේෂයකට ආදී විදිහට දෙආකාරයකට හානි පමුණවනවා. ඒ ආකාර දෙක අනුව රෝග ලක්ෂණ ඇතිවන අවස්ථාවිදි දෙකක් තියෙනවා. මේ අවස්ථාවිදි දෙක කියන්නේ හෘදය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වය කාඩියක් අවස්ථාව විදිහටත්, බඩවැල ආශ්‍රිතව වෛරසය ක්‍රියාත්මක වීමෙන් ඇතිවන තත්ත්වය එන්ටරික් අවස්ථාව ලෙසත් දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථා දෙකට අදාළව විවිධ රෝග ලක්ෂණ, ඒ කියන්නේ වෙනස් රෝග ලක්ෂණ ඇති වෙනවා. අපි බලමු මේ රෝග ලක්ෂණ මොනවද කියලා. කාඩියක් අවස්ථාවට පත්වෙන සුනකයින්ගේ හෘද පේශීන්ට තමයි හානි සිදුවීම සිදු වෙන්නේ. ඒකෙන් මයෝකාඩයිටිස් කියන හෘද ප්‍රදාහය හටගන්නවා. එතනින් රුධිර සංසරණයට සහ ශ්වසනයට බාධා ඇති වෙලා කම්පණය සහ හෘදයේ ඉදිමීම යන කාරණා සිදු වෙලා සුනකයාගේ මරණය සිදු වෙන්න පුළුවන්. දෙවනුව එන්ටරික් නැත්නම් බඩවැල ආශ්‍රිත ක්‍රියාත්මක වෙන රෝග වෛරසය නිසා ඒ රෝගය වැළඳුන සුනකයන්ගේ මූලිකම දකින්න තියෙන ලක්ෂණය තමයි ශරීර උෂ්ණත්වය ඉතා ඉහළ මට්ටමකට පත්වීම සහ ඊට අමතරව වමනය, ආහාර අරුචිය, පාචනය වගේ ප්‍රධාන ලක්ෂණ ටිකක් දකින්න ලැබෙනවා. ඉතින් මේ පාචනයත් සමග රුධිරය දකින්න පුළුවන්. ඒ වගේම ඒ පිටවෙන අපද්‍රව්‍ය, මල ද්‍රව්‍යවල දැඩි දුඟඳක් හමනවා. ඒ වගේම වමනයත් එක්ක පිත සහ රුධිරය මිශ්‍ර වෙලා පිටවීමක් දක්නට ලැබෙනවා. ඉතින් මේකෙදි වෙන්නේ ගොඩක්ම රෝගියා අධිකව විජලනයට භාජනය වීම, ඒ නිසා සිදුවන මිය යාමක් තමයි මෙතනදී දකින්න ලැබෙන්නේ. ඉතින් මේ රෝගය වැළඳුනහම රෝගය නිසි ආකාරයෙන් හඳුනාගෙන නිශ්චිත ප්‍රතිකාර ලබා දීමෙන් ඔයාගේ සුරතලාව රෝගයෙන් මුදවාගෙන සුව අතට පත් කර ගැනීමට හැකියාව තියෙනවා. මේක මේ දක්වලා තියෙන රෝග ලක්ෂණ යම් කිසි අවස්ථාවක ඔයාගේ සුරතලාට දකින්න තියෙනවා නම් ඇත්තටම එයාට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීලා නැත්නම් විශේෂයෙන්ම සහ ලබා දීලා තිබුණත් මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම ඔබගේ පශු වෛද්‍යවරයාට මේ සුරතලා යොමු කරලා ප්‍රතිකාර ලබා දීම තමයි ඊටාම සුදුසු වන්නේ. ඉතින් එතුමාගේ නිර්දේශ මත ඔබගේ සුරතලා නිසි ආකාරයෙන් පවත්වාගෙන ගිහින් නිරෝගී භාවයට පත් කරගන්නට හැකියාව ලැබෙනවා.
අපි දැන් බලමු මේ රෝගය පැතිරෙන ආකාරය වන් වගේද කියලා රෝගී සුනකයෙකුගේ මල අපද්‍රව්‍ය වලින් තමයි මේ රෝගකාරක වෛරසය බෝ වෙන්නේ ඒ එකම ඊටාම පුංචි ප්‍රමාණයක් වුණත් ඇති ඊටාම වේගයෙන් මේ රෝගය පැතිරෙන්නේ ඉතින් මේ ඒ සුළු ප්‍රමාණය නිරෝගී සතෙකුගේ මුඛයෙන් ඇතුල් වුණොත් රෝගය වැළඳීම සිදු වෙනවා මේ වෛරසය මාස 12කට අධික කාලයක් සාමාන්‍යයෙන් කාම රෝෂණත්වය යටතේ සජීවීව පවතිනවා ඇත්තටම බොහෝ විසබීජ නාශකවලට ඔරොත්තු දීමේ හැකියාවක් මේ පාවෝ වෛරස් එකට තියෙනවා ඒ නිසා මේ නිසි සැලකිල්ලක් දක්වන්න ඕනේ විශේෂයෙන්ම රෝගී සුනකයින් ඔබේ නිවසාවට හෝ ඔබ සිටින පරිශ්‍රයාවට ඉන්නවා නම් ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ ක්ලෝරීන් මිශ්‍රිත දියර මගින් මේ පාවෝ වෛරසය විනාශ කරන්න පුළුවන් ඉතින් ඇත්තෙන්ම මේ මාරක රෝග වැළඳුනහම සුව කරගන්න ප්‍රතිකාර කරනවාට වඩා වටින්නේ නිසි ආකාරයෙන් ඔබේ සුරතලාව එන්නත්කරණයට භාජනය කරලා මේ මාරක රෝග වැළඳීම වළක්වා ගැනීමයි ඒ සඳහා ඔබට ඉතාම ඉහළ වගකීමක් තියෙනවා ඉතින් ඔයාගේ ආදරණීය පුංචි සුරතලාව හැම වෙලාවෙම සුරක්ෂිතව තබා ගන්න කියලා ඉල්ලීමකුත් කරන ගමන් අපි අදට ගිහින් එන්න ඊගාව වීඩියෝ එකෙන් ඩිස්ටෙම්පර් රෝගය ගැන කතා කරන්න හමු වෙමු